හටේ මේ මොකද්ද බොලේ මේ ශතවර්ෂ ගානකට කලින් මිනිස්සු වැඩ පහසු කරගන්න හොයාගත්තු රෝදය අයින් කළා මෙයා මොකද්ද මේ බයිසිකලෙට හයි කරගෙන තියෙන්නේ ඉතින් යාළුවනේ බයිසිකලේ පිටිපස්සේ රෝදේ ගලවලා දාලා යාන්ත්‍රික කකුල් හතරක් හයි කරගත්තු මේ අමුතුම විදිහේ බයිසිකලේ මෙයා හඳුන්වන්නේ වෝකින් බයික් කියලා මේකෙන් ඉතින් ඇත්තටම ප්‍රයෝජනයක් නැති වුණාට අපි මේ උත්සාහය යගේ කරන්න ඕනිනේ මේ වීඩියෝ එක බලන ඔයා ජීවිතේ එකම එක වතාවක් හරි ATM machine එකකින් සල්ලි අරන් තියෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න බලන චූටි බඩුවක් පෙන්නන්න රයිට් මරු. ඔයාලා දන්නව නේද තප්පර ගාණක් ඇතුළත ATM machine එකකින් එළියට එන සල්ලි අපි ගත්තේ නැත්නම් ඒ සල්ලි ආයිත් ඇතුළට ඇදලා ගන්නවා කියලා. හැබැයි ඔයා කවදාවත් ඒක දැකලා නැහනේ. ආ දැක්කද දැක්කද. හැබැයි ඒක නෙමේ වැඩේ. මෙන්න මෙයාට වෙන එක තමයි වැඩේ. අම්මෝ අතුරු කුඩවත් වෙන්න බා මේ වෙලාව. ගයිස් ඔයාලා මේ දකින්න මිනිස්සයාගේ නම තමයි ටයිප් ස්වාමි. මෙයා ඇමරිකානු ජාතිකයෙක්. මෙයා තමයි ඇමරිකාවේ නිව් ජර්සි ලොටරි එකේ ඩොලර් මිලියන 315ක ජයග්‍රාහකයා. නිකමට කියන්නද ඒක ලංකාවේ කෝටි වලින් කීයද කියලා. කෝටි 11,560ක්. මෙයා ලංකාවට ඇවිල්ලා දවසකට කෝටි ගානේ වියදම් කරත් ඒ මුදල අවුරුදු 32ක් වියදම් කරන්න සෑහෙනවනේ. හැබැයි කතන්දර ඒක නෙමෙයි. දවසක් මෙයා මෙයාගේ වයිෆ් එක්ක යද්දී සුපර් මාකට් එකකට ගිහිල්ලා ඩොලර් 5ක් දීලා ඔරෙන්ජ් ජූස් එකක් අරගෙන ඇවිල්ලා තිනවා වයිෆ් කාර් එකේ ඉඳි. මෙයා ආවට පස්සේ වයිෆ් මෙයාට කියලා තිනවා මේක වෙන තැන් වල ඩොලර් 2,500යිනේ කරුණා කරලා ඔයාම ගිහිල්ලා මේක මාරු කරගෙන එන්න කියලා. ඉතින් මේ ටයිප් කරලා තින්නේ අර ඔරෙන්ජ් ජූස් එක ආපහු සුපර් මාකට් එකට දීලා ඒ සල්ලි වල මේ නිව් ජර්සි ලොතරැයි දෙකක් මිලට ගත්ත එක. දන්නවද? අන්නේ ඒ ලොටරි එකකට තමයි අර ඩොලර් මිලියන 315ක අති දැවැන්ත ජයමල්ල මෙයා දිනලා තින්නේ. කොහේනම් කමෙන්ට් කරන්න බලන්න මේ කතාවෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශය මොකද්ද කියලා. බැරි වෙලා හරි කාගේ හරි ඇඟිල්ලක මුද්දක් හිර වුණොත් වැඩ්ඩා වගේ සුටුස් ගාලා ඒක එලියට අරන් දෙන්න මෙන්න මේ ට්‍රික් එක ගැන ඔයාලා දැනුවත් වෙන්නකෝ. ආ මතක් කරන්න බැරි වුණා. ඔයා තාමත් මිස්ටර් පුදුමේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයාට ඔය පේන subscribe button එකට පොඩි තට්ටුවක් දාන්න බලන්න. ෂා මරු. ඔයාත් කෑම බීම හදන්න අලුතෙන්ම පටන් ගත්ත කෙනෙක් නම් ඒ ගැන ගොඩක් අත්දැකීම් නැත්නම් මෙන්න තියෙනවා ඔයාටම ගැළපෙන ගැජට් එකක්. අපේ සමහරු බිතර හාෆ් බොයිල් කරලා කන්න කැමතිනේ. සමහරු හොඳට තඹලා කන්න කැමති. ඒ අතරේ තවත් සමහරු කැමති බිතරේ බොහොම පොඩ්ඩක් බොයිල් කරලා කන්න. ඉතින් ඔයාටත් පුළුවන් ඔයා බිතර තඹන වාදනයේට මෙන්න මේ එක් ටයිමර් කියන පුංචි ගැජට් එක දාලා ඔය ඕනිම විදිහකට බිතරයක් තඹ ගන්න. මේ පේනවනේ. මේ මට්ටම සොෆ්ට්. ඒ කියන්නේ බිතරේ මෙන්න මේ ගානට තමයි තියෙන්නේ. තව ටිකක් වෙලා තැම්බෙද්දී මේ රතු පාට එලිප්ස් එක ටික ටික කුඩා වෙනවා. දැන් තියෙන්නේ මීඩියම්නේ. මීඩියම් කියන්නේ මෙන්න මේ මට්ටම. දැන් ඉතින් ඔයාට බිත්තරේ හොඳටම තඹ ගන්න ඕන නම් මේ රතු පාට කොටස නැති වෙන්නව තඹ ගන්න. ඇත්තටම මේක නවකයින්ට ගොඩක් ප්‍රයෝජනවත්. මේ එක් ටයිම් එක රුපියල් 1000කට වඩා අඩු මුදලකට ඔයාලට මිලට ගන්න පුළුවන්. මෙන්න බලන්නකෝ මෙයා හැප්පිලා තියෙන කාත් එක්කද කියලා. හැබැයි ඉතින් වැඩේ වැරදුනාට පස්සෙත් ඇප නැති වෙන්න ගුටි කෑවට පස්සෙත් මේකගේ තියෙන ලොකුකම නම් නැති වෙලා නෑ වගේ නේද? පේනවනේ ඉන්න ගැම්ම සත පහකට ගණන් ගන්න නෑ වගේ. ආ තව පොඩින් අමතක වෙනවනේ thumbnail එකේ කතාව ඔයාලට පෙන්නන්න. යාළුවනේ මෙයාලට මේ බූරුවව හම්බෙලා තියෙන්නේ වැඩිය සෙනග ගැවසෙන්නේ නැති බොහොම දුෂ්කර පැත්තක ඉඳලා. මෙයා කොච්චර කාලයක් මිනිස්සුන්ගේ ඇස නොගැටි හිටියද කියලා ඔයාලටම හිතාගන්න පුළුවන්. මෙයාගේ කකුල් දිහා බැලුවම කොහොමද මෙයාගේ කුර එහෙම නැත්තම් නියපොතු දික් වෙලා තියෙන දික්කිල්ල. ඒ හේතුව හින්දම මේ බූරුවට හරියට ඇවිද ගන්නත් බෑනේ. කොයිදින් තාමත් මේ බූරුවා මුගේ නියපොතු කපනවා පෙන්වුවේ නැහනේ කී කියා මේක බලන සමහරු මටත් බනින නැති. එහෙනම් ඉතින් මෙයාගේ මේ නියපොතු ටික කපනවා බලාගෙනම අපි අදට වීඩියෝ එක අවසන් කරමු යාළුවනේ. ගිහින් ලෙන්නම් හෙටත් පරිස්සමින් ඉන්න. ඔයාලට ජය.